මෙවතාවේ ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න ඕස්ට්‍රේලියා කණ්ඩායම අංග සම්පූර්ණ කණ්ඩායමක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ප්‍රබල ක්‍රීඩකයන් හැමදෙනාම වගේ ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක ලංකාවට එනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ දෙවැනි පෙළ කණ්ඩායමත් එනවා. ඒ නිසා මේ වෙලාවේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ශක්තියම තියෙන ලංකාව කිව්වොත් හරි. මේ විදිහට ක්‍රීඩකයෝ වැඩිවීමත් එක්ක කණ්ඩායම තෝරන එකත් ලේසි නෑ. පසුගිය කාලේ දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ට මේ නිසා සමහර තරඟවල එළියෙන් ඉන්න වෙන්න සිද්ධ වෙනවා. ඕස්ට්‍රේලියා එක්දින කණ්ඩායමේ වගේම ටෙස්ට් කණ්ඩායමෙත් පසුගිය කාලේ දක්ෂතා පෙන්නපු ට්‍රැවියන් හෙඩ් එක්දින කණ්ඩායම පොඩ්ඩක් එලියෙන් තියන්න වෙනවා කියලා තමයි ඕස්ට්‍රේලියා පුහුණුකරු ඇන්ඩ්‍රූ මැක්ඩොනල්ඩ් කියන්නේ. ඇත්තටම හේට් තමන්ට අවස්ථාව දුන්නු තරඟවල පසුගිය කාලේ හොඳට සෙල්ලම් කළා. ඒත් දැන් වෝර්න කණ්ඩායමට ඇවිත් ඉන්නවා. ඒ වගේම ස්මිත් ඇවිත් ඉන්නවා. ඉතින් අපි මේ දෙන්නට අවස්ථාව දෙන්න ඕන. ඒ නිසා හේට් එක්දින කණ්ඩායම එක්ක තියාගන්නට වඩා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක්ක සිව්දින තරඟයට යොදවන්න මම හිතුවා. මොකද අපිට ටෙස්ට් තරඟාවලිය ගොඩක් වැදගත්. හේට් සිව්දින තරඟවල ලංකාවේ තනතිරි වලට හුරු වෙන එක අපිට හොඳයි. ওই විදිහට තමයි සංචිතේ නිකන් තියාගෙන ඉන්නේ නැතුව ඔළුව පාවිච්චි කරලා හෙඩ් ගැන තීරණයක් ගත්ත ඕස්ට්‍රේලියා පුහුණුකරු කියලා තිබුණේ. හෙඩ් වගේම පසුගිය කාලේ තුන්ගිරව ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා පෙන්නපු කැමරන් ග්‍රීන් පළවෙනි එක්දින තරඟ කිහිපයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට සෙල්ලම් කරන්නේ නැති වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් ග්‍රීන් ගැනත් මැක්ඩොනල්ඩ්ට ප්ලෑන් එකක් තියෙනවා. මම හිතන්නේ කැමරන් ග්‍රීන් අපිට මේ තරඟාවලිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද දඟපන්දු යවන්න තුන් දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න වෙන අවස්ථාවල අපිට කණ්ඩායමේ සම්බන්ධතාවයට ග්‍රීන් වැදගත් වෙනවා. එයාට පුළුවන් ආරම්භක පන්දු යවන්නෙක් විදිහටත් සෙල්ලම් කරන්න. පාකිස්තානයේදී වගේම අලුබඳුන තරඟාවලියේදීත් අපි දැක්කා ග්‍රීන්ට මොකද කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඉස්සරහා තරඟවල එයාට අවස්ථාව ලැබෙයි. ඔය විදිහට ඕස්ට්‍රේලියා පුහුණුකරු ක්‍රීඩකයන් ගැන හොඳ අවබෝධයකින් සැලසුම් හදද්දී අපි සමහර ක්‍රීඩකයෝගෙනත් අවස්ථාව දෙන්න පුළුවන් අවස්ථාවලත් අවස්ථාව නොදී නිකන් සංචිතවල තියාගෙන ඉඳලා පස්සේ සංචිතයෙන් ඉවත් කරලා දාන විදිහත් පසුගිය කාලේ දැක්කා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.